මෙතෙන්නේ අපි කලින් සේව් කරගත්ත ඩොකියුමන්ට් එක. හිතන්න මට දැන් ඕනේ මේකට ක්ලිප් ආර්ට් එකක් ඇතුළත් කරන්න. මම ක්ලිප් ආර්ට් කියන එක තෝරලා අපි go කියන බටන් එක මත ක්ලික් කරලා ක්ලිප් ආර්ට් එකක් උඩ ක්ලික් කරමු. බලන්න මම ක්ලිප් ආර්ට් එක ඩබල් ක්ලික් කරා. මේ ක්ලිප් ආර්ට් එක මම රැප් ටෙක්ස්ට් කරලා මේක මෙන්න මේ විදිහට ඡේදය තුල රඳව ගන්නවා. මෙන්න මේ විදිහට. දැන් බලන්න කලින් තිබ්බ ප්‍රධාන ඩොකියුමන්ට් එකේ මම වෙනස්කමක් කරා. දැන් මේක සේව් කරත් එහෙම පළවෙනි ඩොකියුමන්ට් එක උඩ තමයි රීප්ලේස් වෙන්නේ. මට ඕනි ඒ ඩොකියුමන්ට් එකේ එහෙමම තියෙද්දී මේ අලුතෙන් හදපු වර්ඩ් ඩොකියුමන්ට් එක වෙනම සේව් කරගන්න. එහෙනම් මම කරන්නේ ෆයිල් මෙනු එකෙන් තෝරගන්නවා සේව් වෙනුවට සේව් ඇස් කියන අවස්ථාව. බලන්න සේව් ඇස් කියන එක තෝරගත්තට පස්සේ ඉමේස් වර්ඩ් කියලා කලින් හදපු සේව් කරපු ඩොකියුමන්ට් එකක් තියෙනවා. දැන් මට අලුත් නමකට අවශ්‍ය නිසා ඩෙස්ක්ටොප් කියන එක තෝරලා ms word කියන නම වෙනුවට ms word 2 කියලා දෙනවා. ඒ කියන්නේ නම මම වෙනස් කරා. වෙනස් කරලා සේව් කරනවා. එතකොට මට පුළුවන්කම තියෙනවා පළවෙනි ඩොකියුමන්ට් එක තියෙද්දිම දෙවෙනි අවස්ථාවේ වෙනස් කරපු ඩොකියුමන්ට් එක save as තුලින් වෙනත් නමකට සුරක්ෂිත කරගන්න.